විසිවසර අතිසේ පුංචිතරේ කැපී පෙමෙන චරිතයක්ව හිඳින්නට හැකිවීම අතිශය අසීරු කටයුත්තක්. අංජුලා රාජපක්ෂ මේ වන විට ඒ අසීරු කඩීමට අසන්න වෙමින් ඉන්නවා. රංගනය තුළ විසි අවුරුදක් රැඳී හිඳින අංජුලාට තිරේ ආදරය කිරීමට වඩා නපුරුකම් කිරීමට හැකිවුණේ කොහොමද? මේ කියන්නේ යන්නේ ඇගෙනයි. අංජුලා, ඔබට නපුරු චරිතයක මේ තරම් පෑහීමක් ඇති වුණේ කොහොමද? ඒවා මට ගැළපෙන චරිත විදියට හඳුන්වනවට වඩා මාව ගලපලා තියෙන චරිත විදියට හඳුන්වනවට මම කැමතියි. නිර්මාණකරුවන් මම එවැනි චරිතවලට ගැළපෙනවා කියලා හිතන නිසා වෙන්නේ නැති විකල්ප මන හිතන්නේ නැතුව මට ඒ චරිතවලට ඇරියුම් කරන්නේ. මේ විදියට නපුරු චරිත කරන්නේ අකමැත්තෙද්ද? අකමැත්තක් නැහැ. කලාකාරයෝ විදියට අපේ ශේෂ්ත්‍රය රැඳී ඉන්න නම් අපිට වැඩ තියෙන්නේ නැහැ. අපි කොච්චර කලාකාරයෝ කියාගත්තත් වැඩක් නැහැ. අපිට වැඩ නැත්තම් වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මම කැමති හෝ අකමැති හෝ මගේ පරාසයට කළ හැකි චරිතයක් ලැබෙනවා නම් අපි ඒක කළ යුතුයි. බොරුවට තෝරා බේරාගෙන රඟපානවා කියලා කියන්න බැහැනේ. වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට මට ලැබෙන චරිතය මොකද්ද? මම ඒකට සාධාරණේ ඉෂ්ට කරනවා. අංජුලා හිතනවද දැන් ඔබ සාර්ථක නිළියක් කියලා? ඇත්තටම මම ගැන තක්සේරුවක ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි මම කරන දේ අවංකවම කරන නිසා ප්‍රතිඵලය සාර්ථකයි කියලා මම දන්නවා. තිරේ හැමදාම දකින්න ලැබෙන්නේ නිළියක් වෙන්න බලපෑ කාරණා මොනවාද? මම හිතනවා මොන ලස්සන තිබ්බත් මොන හැකියාව තිබ්බත් වැඩක් නැහැ. මිනිස්සු එක්ක සුහදව වැඩ කරන්නේ නැත්තම්, ඒ වගේම වෙලාවට වැඩ කරන්න බැරි නම් හා කරන දේ කැපවීමෙන් කරන්න බැරි නම් මේ ගති ලක්ෂණ කෙනෙක් ළඟ නැත්තම් රංගනයෙන් විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතයෙන් වුණත් අපි ප්‍රතික්ෂේප වෙනවනේ. ඒක මේ ශේෂ්ත්‍රයට පොදුයි. ඔය ටික මගේ ළඟ තියෙනවා. ඊට අමතරව රංගන ශිල්පිනියක් විදියට අපි දැනගන්න ඕනේ අපේ රූපය පවත්වාගෙන යන්නත්. අංජුලා කියන්නේ රූපය රැකගන්න යහමින් මුදල් වියදම් කරන කෙනෙක් කියන කතාව ඇත්තද? මට නම් පොඩි කාලේ ඉඳන්ම දෙමාපියෝ කියලා දුන්නේ තමන්ගේ ස්වභාවික ලස්සන රැකගෙන ඉන්න කියන එකයි. මම හිතනවා අපිට උප්පත්තියෙන් ලැබෙන දේ වෙනස් කරන්න බෑ කියලා. මට මගේ උප්පත්තියෙන් ලැබුණු පෙනම නිසායි මම රැකගෙන ඉන්නේ. ලස්සන වෙන්න කියලා මම කෘතිම දේවල් පාවිච්චි කරන්නේ නැහැ. කොණ්ඩේ පාට කරන එක නම් මම කාලයක් තිස්සේ කරනවා. ඒ හැරුණම ලස්සන වෙන්න කියලා ලොකුවට වියදම් කරගෙන දේවල් කරන්න මට යන්න බෑ. ඇතරම් මේ ආර්ථිකය එක එහෙම කරන්නත් බෑ. අනික රඟපෑම් වැඩ හැරුණම අපිට ගිවල් වල වැඩ තියෙනවා. මනස නිරවුල තියාගන්නවා. එහෙම වුණාම ප්‍රශ්න ගොඩක් අඩුයි. අංජුලා දිගටම අමීෂාගේ චරිතය සමග ඉන්නවා නේද? මෙම නිෂ්පාදන කණ්ඩායම මාව මෙම නාට්‍යයට තෝරගත්තේ අපේ චරිතයේ ඒ කතාවේ තියෙන නිසානේ. මගේ මතය නම් රංගන ශිල්පිනියක් විදියට අපි තුළ තිබිය යුතු විනයක් එම නිර්මාණය තුළ එම චරිතය පවතින තාක්කල් ඒට සාධාරණයක් ඉටු කළ යුතු බවයි. නිර්මාණයක් විදියට චරිතය අතරමක නැවතුවොත් ඒකත් හොඳින් බාරගන්නවා. විවාහයත් එක්ක අංජුලා වෙනස් වෙලාද? විවාහය කියන දේත් එක්ක කෙනෙක් වෙනස් වෙනවා කියන එකට එකග වෙනවා. මොකද අපිට ජීවිතේ ලැබෙන එක එක් වගකීම් යුතුකම් එක්ක අපි යම් යම් වෙනස් වීම වලට භාජනය වෙනවනේ. කොහොමදත් විවාහයක මගේ ජීවිතේට තවත් කෙනෙකු එකතු වෙලා තියෙනවා. එතනදී අපිට සිදුවෙනවා දෙදෙනාගේ යම් කිසි සිතුවිලි වලට ගැළපෙන ජීවත් වෙන්න. අපිට වගකීම් වැඩි වෙද්දී පයස මුහුකුරා යද්දී අපේ යම් යම් වෙනස්කම් බාහිර සමාජයට පේන්න පුළුවන්. හැබැයි මං තාමත් ඉස්සර හිටිය අංජුලා විදියටම තමයි ඉන්නේ. අංජුලාගේ තීරණ වලට සැමියාගේ බලපෑමක් නැද්ද? ඉස්සර තනියම තීරණ ගත්තා. අද වෙදී තනියම තීරණ ගන්න බැහැ. එතනදී එකගතාවේ තමයි වැදගත් වෙන්නේ. එයා කැමති දේවල් මම කැමති දේවල් ගැන හිතලා අපිට මධ්‍යස්ථ තැනකට එන්න සිද්ධ වෙනවා. එහෙම වුණාම ප්‍රශ්න අඩුයි. නිළියක් නිසා සම්ප්‍රදායික ගෘහණියට පැවරෙන ගෙදර දොරේ වැඩ මග හරිනවද? නැහැ, මම වගේ ගෙදර වැඩ ටික කරගන්නවා. ඒ සීමාව කඩාගෙන ගියොත් තමයි පවුල් සංස්ථාව නැත්තරම නැති වෙන්නේ. කාන්තාවක් ගෙදර වැඩක් පැලක් කරන්නේ නැත්නම් ගෙදර වැඩ ටික කල්මනාකරණය කරගන්න බැරි නම් බැඳලා බෝනික්ක වගේ ඉන්නවා නම් එතන පවුලක් නෙවෙයි. අංජුලාට කැපිකිරීමක් කරන්න වුණොත් මුල් තැන දෙන්නේ පවුලටද වෘත්තියටද? මම විවාහ වෙනකොටම ඔහු දැනගෙන හිටියා මම රංගන ශිල්පිනියක් කියලා. එයත් කලාපවුලක කෙනෙක් නිසා අපිට ලොකු ප්‍රශ්න ඇති වෙලා නැහැ. නමුත් ඕනම විවාහක දෙන්නේ තීරණ ගනිද්දී පවුලද රැකියාවද කියලා තීරණයක් ගන්න වුණොත් ඕනම කෙනෙක් පවුල කියන දෙයට මුල් තැන දෙයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.